රනිල්ගේ විද්්‍යාවක් හෙලිවේ. රාජ්‍ය අයතන ප්‍රතිවව්වගත කරන්නේ මොකටද. ලාබලබන රාජ්‍ය අයතන ප්‍රතිවගත කරන්නේ මොකටද. පාඩු ලබන ආයතන ප්‍රතිවවගත කරන එක තර්කයක් හැටියට පිළිගන්න පුළුවන් කියමු එතනත් එක්තරා ප්‍රශ්නයක් තියෙනවා තමයි. ප්‍රශ්නය මයි දර්ඝ කාලයක් තිස්සේ සෑම් ආණ්ඩුවක්ම මේ ආයතන දුර්වල කළමනාකරණයකට යටත් කරපු නිසා ආයතන පාඩුගුණා කියන එක. උදාහරණයක් හැටියට නොහම්බර් විසි දෙමරිදා පාර්ලිමේන්තුවේ දී කනිජතෙල් ඇමති කිව්වා. දිගුකාලයක් පුරා කනිජතෙල් සංස්ථාව දැවිතෙල් විදුලි බලමණ්ඩලයට දුන්නේ ලිටරය රුපියල් විසි හතගානී කියලා. ඒම හොතේ ඇත්තමිල ලිටරය රුපියල් පනස් දෙකයි. එතකොට මේ බිස්්නස් එකෙන් රුපියල් විසි පහක් පාඩුයි. දවසකට දැවිතෙල් ටොන් තුන්දාහක් ඒ විදිහට දෙනකොට පාඩුව ලොකුයි. මේක කළමනා කරණය නොකර දීර්ඝකාලයක් සිද්ධ වෙන එක විශාල පාඩුවක්. මේ වගේ විවිධ කළමනා කරන අවුල් නිසා රාජ්‍ය අයතන පාඩ වුනා. පාඩ වුණා නෙමෙයි පාඩු කලා. ඊටබස්සේ පාඩු නිසා විකරන්නවා. මේක හරිද ඒ කතාව පැත්තගතියෙමු ලාබලබන ආයතන ප්‍රතිව්ුවගත කරන්නේ ඇයි කියලා ඇහ්ුවම නිමල් සිරිපාල කියලා තිබුණේ ඒවායින් වැඩි ඩොල ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලායි. කතාව හරි. ලාබලබෙන අයත වැඩිමිලකට විකුණන්න පුළුවන් තමයි. ඇත්තටම දැන් තමා ප්‍රශ්නය මතු වෙන්නේ. ඒ කියන්නේ රනිල්ගේ ආර්ථික උපාය මාර්ගය අර්බුදයට යන්නේ. අපි ආයතන විකුණන්න ඕනි සල්ලිකියයක් හරි හොයාගන්නද. ඒක හරියටම ගෙදර සල්ලි නැතිවෙලාවට පරණ පත්තරටික ිලෝගානට විකුණනවා වගේ වැඩක්. පරණපත්තර කිලෝවක් රුපියල් පණහයි නම් කිලෝහතරක් විකුණලා පාන් ගෙඩියක් ගන්න පුළුවන්. ඒ වැඩේ ගෙවල් වලකරනවා. ඒකෙ කිසි වරදක් නෑහ තාත්තා කෙනෙක් හවසට සල්ලිකියක් හරි අරන් එනකන් ගෙදර අම්මයි දරුවෝයි ඒ වැඩේ කලාට ප්‍රශ්නයක් නැහැ. ඒක ගෙදර ර්ථිකු. උපයමාර්ගයයි කියලා අම්මා කොයි වෙලාවකවත් ළමයින්ට කියලා දෙන්නේ නැහැ. මොකද ඒක උපායමාර්ගයක් නොවන් නිසා. සල්ලි නැති වෙලාවට මනවහරි විකුණලා ගතමනාවක් සොයාගන්න එක උපායමාර්ගයක් නෙවෙයි කියලා රනිල් වික්‍රමසිංහ පිළිගන්නේ නැහැ. එයා ආයතන විකරණ එක ආර්ථික උපාය මාර්ගය යටතට දාලා තියෙනවා. එහෙම හිතුවටකමක් නැහැ ඒත් ඒ සිතුවිල්ලෙන් රටක් නන්නත්තාර වෙනවා. මොකද ජනතාව හිතන්න පුළුවන් ආයතන විකුණලා ආර්ථික උපයමාර්ගයක් හදනවා කියලා. ඒකයන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකට ආයෝජන කරලා ඒකෙන් උපයන්න ක්‍රමයක් හදනවා කියලා. ඒත් මෙතන එහෙම සැලසුමක් ගැන රනිල් කතා කරලා නැහැ. නිමල් සිරිපාලගේ පිළිතුරෙනුත්න් ඒක පැහැදිලිබෙනවා. එතකොට රනිල්ගේ ආර්ථික දැනුම මොකක්ද. ඒකත් නිකන් එදාවේල ටුවස් වගේ. වැඩක් බව කියන ප්‍රශ්නය එනවා. නොහැම්බර් විසි දෙක පාලිමේන්තුවේදී ජ.ව.පේ නායක අන්ුර දිසානායක මේ පිළිබඳව හොඳ ප්‍රශ්න කිරීමක් කලා. රනිල් අයවැයිදී කියනවා වංචා දූෂණ නැතිකිරීම ප්‍රවාදයක් කියලා. ඇත්ත මේ ආණ්ඩු එකක්වත් වංචා දූෂණ නැති කරන්නේ නැහැ ආර්ථික කළමනා කරණය කරන්නෙත් නැහැ. මොකද මේ දෙකම අවියෝජනීයව බැඳුණු කාරණා දෙකක් එකක් කරන්නේ නෑ කියන්නේ අනිකත්න් කරන්නේ නැහැ කියන එකම තමයි. දේශපාලඥන් කරන වංචාවන් කිසි දිනක එළියට දුන්නේ නැහැ. එකනෙකා එකනෙකාව රකිනවා. අනුර අද පාර්ලිමේන්තුවේ දී එක් තරා ඇමතිවරයක ජපාන සමාගමකින් අල්ල සක්. ලබාගන්න තැත් කල සිද්ධිය කිව්වා. ඒ ගෝටාභය ජනාධිපති සමයි. ගෝටා ඇමති ඉවත් කරනවා. ඒ ගැන විවර්ෂනයට කමිටුවකුත් පත්කරනවා. කමිටුවට අදාල සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් නැති නිසා ඇමති නිදහස් කෙරෙනවා. ජපානය රාජ්‍ය තාත්‍රික මට්ටමින් මේ සිද්ධිය දැනුම් දෙන්නේ ජනාධිපති ගෝටාබයට. අප විමර්ශන කමිටුවක් දැමුූ පමණින් ජපාන රජ අපේ කමිටු වන්දනාවට එන්නේ නැහැ. එක්කෝ විමර්ශන කමිටුවට ජනාධිපති ගෝටාභය පැමිණිලි කරන්න ඕනේ. ඇත්තටම මේ රටේ සාමාන්‍ය මිනිස්සු හරිම පවු අනුර අදාළ ඇමතිගේ නම කිව්වාම ඒ නම ඉවත් කරගන්න කියලා මුලසුනේ හිටපු නියෝජ්්‍ය කථනායක දනුම් දුන්නා. ඒක සම්ප්‍රදායක් කියලාක් පිළිගනිමු. ඒත් ඒක හොරා බේරගන්න සම්ප්‍රදායක්ම. ැසිල් රජපක්ෂට එරහිව වංචා නඩු හැම එකකින්ම එය නිදොස්කොට නිදහස්. මහින්දට විරුද්ධව නඩු යන්න බැහැ. තවත් සිද්ධයක් අන්ු්‍ර පාර්ලිමේන්තුවේදී සීපත් කළා. නාමල් රාජභක්ෂගේ ඩොමිලියන පන්සීිය ගැන සොයන්න යහපාන කාලයේ රවී විද්‍යාලංකාර दिල්රුක්ෂි, ඩයස් බන්්ඩා රණායක J.C වැලි අමුණ යන අය සෞද්ධියට යවනවා. හිමගියාට මේ අයට එන්න සිද්ධ වෙන්නේ හිස් අතින් කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. අන්තිමට කියන්න වෙන්නේ ඒ අත් ඩේසි ආච්චි දුන්නු සල්ලි වගේයක් වෙන්න ඇති කියලයි. මේ එක හොරකමක්වත් හොරකම් කරපු එකෙක්වත් කවදාවත් අහුුවවෙන්නේ නැති රහස්ස මොකක්ද. ඒ එකිනකා රැකීම නොවෙයි නම් වෙන මොකක්ද. ඉතින් මේ වගේ අව ලස්සන මජර ක්‍රමයක් දැන් හොඳටම ඇති නේද. සටහන විමලනත් වීරත්නෑ.